සුබ දවසක් කියලා නැවතත් පිළිගන්නවා තොරතුරු හා සංවේදන තාක්ෂණය තොරතුරු හා සංවේදන තාක්ෂණය උසස් පෙළ පාඩම විෂය නිර්දේශිත අනුව පස්වන පාඩම මෙහෙයුම් පද්ධති ක්‍රියා කිරීම පිළිබඳ තමයි සාකච්ඡා කරමින් සිටියේ මීට පෙර වීඩියෝ එකේ අපි ක්‍රියායනය සහ ත්‍රෙඩ් සහ ක්‍රියායනයේ මූලික කොටස් එහෙම නැත්නම් ක්‍රියායනය සම්බන්ධයෙන් අපි මූලික කොටස් සාකච්ඡා කරන ලබුව මෙම වීඩියෝ එකෙන් අපි ක්‍රියායන එහෙම නැත්නම් ප්‍රොසෙස් සහ ප්‍රොසෙස් ස්ටේට් සහ එහෙම නැත්නම් ක්‍රියායන අවස්ථා පිළිබඳ ප්‍රොසෙස් සහ ප්‍රොසෙස් ස්ටේට් පිළිබඳ තමයි සාකච්ඡා කරනු ලබන්නේ. දැන් ඔබලා පැහැදිලිවම දන්නවා ප්‍රොසෙස් එකක් සහ ත්‍රෙඩ් එකක් කියන්නේ මොකක්ද කියලා. ඒතකොට ත්‍රෙඩ් එකක් පිළිබඳ අපි ඊට පස්සේ සාකච්ඡා කරමු. මොළිම ප්‍රොසෙස් එකක්. එහෙම නැත්නම් ප්‍රොසෙස් එකක් කියලා කියන්නේ එක්සිකියුට් වෙනවා. එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑම් එකක් එක්සිකියුට් වෙනවා. මේදී CPU එකෙන් ක්‍රියාත්මක වීමට user විසින් ලබා දෙන විගාණයන් අනුව එක ප්‍රෝග්‍රෑම් එකක් execute වීමක් තමයි සිදුවන්නේ. එතකොට මේදී ප්‍රධාන වශයෙන්ම මම මේ ආකාර කිහිපයකට ඔබලත් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. උසස් පෙළ තොරතුරු හා සංවේදන තාක්ෂණයේ 7 එහෙම නැත්නම් ස්ටේට් 7ක් සහිත ස්ටේට් සයි ක්‍රියාකාරකම් එහෙම නැත්නම් මේ මෙමරි එකත් සමග ක්‍රියාකාරකම් 7ක් සහිත ආකාරයට තමයි අපි සාකච්ඡා කරන්න ඕනේ virtual memory එකත් එක්ක. නමුත් මම එය ඔබලාට තවත් පැහැදිලි වෙන ආකාරයට අපි පැහැදිලි කරගෙන ක්‍රියාකාරකම් 7ක් තුලදී සිදුවන ආකාරය අපි සාකච්ඡා කරමු. දැන් ඔබලා දන්නවා process එකක් කියලා කියන්නේ එක application එකක් ක්‍රියාත්මක කිරීමේදී එක ඇප්ලිකේෂන් එකක් එක ක්‍රියාකාරණයක් ක්‍රියායනයක් විදිහට ක්‍රියාත්මක වීම. මේදී ඔපරේටින් සිස්ටම් එකකදී මේ එක් පිළිවෙලක් විදිහට එහෙම නැත්නම් එක් ක්‍රියාකාරකම් විදිහට ක්‍රියේට් කිරීමේදී මූලික වශයෙන් ක්‍රියාකාරකම එහෙම නැත්නම් ප්‍රොසෙස් එක ප්‍රධාන වශයෙන් ප්‍රොසෙස් එකක් එහෙම නැත්නම් ක්‍රියායනයක් සකස් කිරීම. ක්‍රියායනයක් සකස් කිරීම කියන ආකාරය. प्रोसेस अभी वेड पटांगा ये वेडे पटांगा उदाहरण अभी एप्लीकेशन आरंभ कर अभी उदाहरण वर्ड प्रोसेसिंग एप्लीकेशन ओपन कर ओपन कर මේ ප්‍රොසෙස් එක ප්‍රොසෙසරය තුල ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේන් මෙමරි එක ක්‍රියාත්මක වෙන්න ඕනේ. ප්‍රොසෙසරය තුල ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට මෙහිදී ප්‍රොසෙස් එක ආරම්භ වෙන්නත් ඕනේ. ඒ අවසන් වෙන එක අපි ටර්මිනේටඩ් වෙනවා. එතකොට මේ අතරතුර කාලය තුල ක්‍රියාකාරීත්වය පිළිබඳ තමයි අපි ප්‍රොසෙස් ස්ටේට් එකක් තුල ප්‍රොසෙස් ක්‍රියාවලියක් තුල සාකච්ඡා කරන ලබන්නේ. ප්‍රොසෙස් ස්ටේට් එකක් ප්‍රොසෙස් එක්සිකියුෂන් එකක් පිළිබඳ. එතකොට ප්‍රධාන වශයෙන්ම මෙහිදී කියන ප්‍රොසෙස් එකක් ආරම්භ කරනවා. නිව් ප්‍රොසෙස් එකක් न्यू प्रोसेस का प्रोसेस का आरंभ करें न्यू प्रोसेस का पीछे ले गया इलाके का रनिंग अवस्था है मतलब ये रनिंग में जितने के इंस्ट्रक्शन एक्सेक्यूट पे में टा आरंभ है ना अवस्था है ये वाके में वेटिंग इन्हें तो ने न्यू न्यू रनिंग ये वाके में वेटिंग वेटिंग के लगे ना अभी प्रोसेस से का एम नेता आप ये तो मुझे उदाहरण दे दे आई ओ आप प्रिंट आउट टेक गन ना किला मैं प्रिंट आउट टेक के प्रिंटर ये टा कोला दान का सिटी ना वाला मैं कोला दान का सिटी ना अवस्था वो वेटिंग ना अवस्था वाला पीछे डाबी हम दूर में ना वेटिंग ये टा वासे रेडी के अवस्था वास्ते ना एम नेता मैं प्रोसेस से का वेटिंग अवस्था दिन दला ना बता प्रोसेस से रे क्रिया की मतलब प्रोसेस से रे मेन मेमोरी की ना बता ප්‍රොසෙසරයට ක්‍රියාත්මක වීමට ලබා දෙන අවස්ථාව. එහෙම නැත්නම් රෙඩි ස්ටේට් එකක් විදිහට අපි කියනවා රෙඩි ස්ටේට් එක මේ වේටින් වෙලා මේ මෙමරි එකේ ප්‍රොසෙසරයට ක්‍රියාත්මක වීමට ලබා දෙන අවස්ථාව රෙඩි ස්ටේට් එකක්. ඒ වගේම ටර්මිනේටඩ් අවස්ථාව. එහෙම නැත්නම් අවසන් වෙන අවස්ථාව. එහෙම නැත්නම් මේ ප්‍රෝග්‍රෑම් එක මෙම ක්‍රියායනය ටර්මිනේට් වෙනවා. terminated අවස්ථාව විදිහට process එකේ මේ ක්‍රියාවලිය අවසන් වෙනවා. මෙහිදී අපි සාකච්ඡා කරන්නේ processor එකට මෙම ක්‍රියාකාරකම්. දැන් ඔයාලට fetch cycle එක මතක නම් fetch cycle එකේ processor එක තුල මේ ක්‍රියාකාරකම් සිදු වෙන්නට නම් RAM එක එහෙම නැත්නම් ප්‍රධාන මතකයෙන් තමයි මේ ගත්ත ගමන් කළ යුතු වන්නේ. එය එහෙම නැත්නම් කොටස් වලට එහෙම වෙලා bit බවට පරිවර්තනය වෙලා RAM එක තුලින් ප්‍රධාන මතකය තුලින් තමයි
ප්‍රොසෙසරේ මේ ක්‍රියාකාරකම් සිදුවන්නට ඕනේ මේ ක්‍රියාකාරකම් සිදුවන්නට ඕනේ ඒ හින්දා මම අපි සාකච්ඡා කරන්නට ඕනේ ස්ටේට් 4කින් යුතු කොටස ස්ටේට් 4කින් යුතු කොටසට එහෙම නැත්නම් මේන් මෙමරි එකේ කටයුතු මූලික වශයෙන් ක්‍රියා කරන කටයුතු පැහැදිලි කරගෙන අපි ස්ටේට් 4කින් යුතු කොටස පැහැදිලි කර ගැනීම කරගමු එතකොට ඊටමම පහසු වෙනවා එහෙම නැත්නම් අපි දැන් වර්ත දැන් හිතමු අපි न्यू स्टेट पटन अलू क्रियान आरंभ करना मैं अलू प्रोसेस अलू प्रोसेस क्रियात्मक मेहदी संबंध में प्रोसेसर सह मेन मेमरी प्रधान मतक रेमेक प्रोसेसर दत् लबादी दत् लबादेन एप्लीकेशन क्रियात्मक ऑपरेटिंग सिस्टम क्रियान कलमना करने इन प्रसु मेन मेमरी रेमेक प्रोसेसर क्रियाकारक मे अभी तो एप्लीकेशन की अभी सागे स्टेट राशिया प्रोसेसर राशिया मैं प्रोसेसर प्रोसेस आरंभ उदाहरण अभी विंडोज ऑपरेटिंग सिस्टम विंडोज डीटेल डीटेल मैं डीटेल्स वाले तीन मैं एप्लीकेशन के एक एक अवस्था दिखे ना प्रोसेस आईडी का मैं दिखे ना पी आई डी का दिएट पी आई डी का प्रोसेस आईडी का प्रोसेस आईडी का दिएट मैं वेन कर एक प्रोसेसर या एक क्रियान या एक एप्लीकेशन का मैं एप्लीकेशन के अभी है ना गो टू डीटेल टास्क मैनेजर के प्रोसेसर गो टू डीटेल मैं गो टू डीटेल वर्ड मुद्दुकांगना वर्ड मुद्दुकांगे मैं तीन कोटा एप्लीकेशन रहा मिथने ज्वाला बल पुलवा मैं टास्क एंकर पुलवा प्रोसेस सेट प्रायोरिटी का प्रायोरिटी आपकी क्रिया के लिए प्रायोरिटी के बड़ी ना प्रोसेसर क्रिया के लिए प्रायोरिटी के सैट करवा निना मे बगे स्टेट प्रॉपर्टी वाले मेपिल विस्तर लागे पुलवा ये बगे मेहदे अभी गो टू सर्विस वाले अपट बलागा पुलवा मैं गो टू सर्विस वाले मेरा सर्विस मन वाले मैं अप्लीकेशन अभी अलव के मम्म उदाहरण वर्ड के अप्लीकेशन स्टेट अभी थ्रेट का कथा करना थ्रेट मेहत पोटास थ्रेट ऐडिये का क्रियात्मक अभी धीरे साकर प्रोसेस स्टेट साकड़ा प्रोसेस क्रियात्मक मिथन भी अभी एक प्रोसेस आरंभ होना मैं प्रोसेस आरंभ पी ऐडी का इतने भी अभी ऐडिये का प्रोसेसर सिद्धुन अवस्था ऐडिये का प्रोसेस ऐडिये का प्रोसेस आईडी का प्रोसेस आईडी के वाला बलगा पूर्वा स्टेट इतपूट विंडोज टास्क मेनेजर स्टेट यूजर सीबी के क्रियाकारी क्रियाकारी मम अवस्था बर्ड तीन मुद्दा क्रियात्मक सीबी के क्रियाकारक हई मेमरी मेन मेमरी मेके दत्त लबादी तीन ये दत्त लबादी तीन मिथन मे बाकि स्टेट आरंभ होना मिथन एक क्रियाकार आरंभ होना न्यू के लिए आरंभ होना आरंभ होना पास मीला अवस्था मुका रेडी स्टेट मिथन अडमिट रेडी स्टेट मिथन रेडी स्टेट उदाहरण मे एक क्रियान आरंभ होना अवसर पास टर्मिनेटेड मम ये टर्मिनेटेड अवस्था मिथन आरंभक अवस्था टर्मिनेटेड अवस्था क्रियावयने टर्मिनेटेड न्यू अवस्था टर्मिनेटेड अवस्था न्यू अवस्था टर्मिनेटेड अवस्था मिथन मीदा रेडी अवस्था मैं प्रोसेस रेडी न्यू स्टेट परगण के क्रियात्मक ने क्रियात्मक मेती फ्लैम मेन मेमरी मेन मेमरी रेडी अवस्था प्रोसेसर क्रियात्मक अवश्यों रेडी अवस्था के क्रियात्मक रेडी अवस्था मेतन एडमिटेड एडमिटेड रेडी अवस्था
මෙතන රෙඩි අවස්ථාව තියෙනවා මේ අවස්ථාවේ දැන් මේ ක්‍රියා කිරීම රෙඩි වෙලා තියෙන්නේ ඊළඟට තමයි ක්‍රියායනයේ මධ්‍යම සැකසුමේ රණින් වෙන අවස්ථාවට පැමිණෙනවා මධ්‍යම සැකසුමේ රණින් වෙන අවස්ථාවට පැමිණෙනවා මේ රණින් වෙන අවස්ථාව රණින් එහෙම නැත්නම් ෂෙඩියුල ඩිස්පැච් එකක් විදිහට ගෙන शेड्यूल डिस्पैचर रेडी अवस्था में शेड्यूल डिस्पैचर रनिंग अवस्था इट पे मेम रनिंग प्रोसेसर मे क्रियाकारक शेड्यूल अवसान मे टर्मिनेटर मे अवसान मीम शेड्यूलना मे एक्सीट अवस्था एक्सीट मे अवस्था न्यू रेडी शेड्यूल डिस्पैचर रनिंग वे प्रोसेसर रन वे टर्मिनेटर मे क्रियाकारक अवसान मीम मीन पास अभी हितम मेतन इंटरप्ट इंटरप्ट इंटर साफ्टवेयर इंटरप्ट हार्डवेयर इंटरप्ट मेतन इंटरप्ट क्रियायने प्रमुखता क्रियायने IO डिवाइस हार्डवेयर IO डिवाइस मेतन मेरे रेडी अवस्था रनिंग अवस्था मेतने इंटरप्ट मे इंटरप्ट अवस्था इंटरप्ट इंटरप्ट अवस्था मे नवत रेडी अवस्था तेरूने मेतने प्रोसेसर्स राशिया सिद्धुना प्रोसेसर्स राशिया सिद्धुना रैम मेकट सह प्रोसेसर कलमना करनी क्रियायन कलमना करवागे इंटरप्ट मल्टी प्रोग्रामिंग सह मल्टी थ्रेटिंग मल्टी प्रोग्रामिंग मल्टी यूज मेवागे अवस्था ऑपरेटिंग सिस्टम का क्रियात्मक मे अवस्था नवत रेडी अवस्था पड़ने क्रियाकारक सिद्धुन रेडी कर लीयन मे अवस्था इंटरप्ट अवसान मैंने इंटरप्ट अवसान मैंने मे रेडी अवस्था मैं एक अवस्था अपने बोलवा इन पास मैं रेडी अवस्था में इंटरप्ट नैतना पास नवता शेड्यूल अवस्था पैमिल रनिंग अवस्था टर्मिनेट पेना रनिंग अवस्था प्रोसेसर क्रियात्मक टर्मिनेटेड पेना मेतने तवत्में अभी रेडी अवस्था एक अवस्था इंटरप्ट इला वेटिंग अवस्था वेटिंग अवस्था वेटिंग अवस्था मेदन दिन रनिंग स्टेट मेदन रनिंग स्टेट मेदन इंटरप्ट मेदन इंटरप्ट मेदन IO इवेंट IO इनपुट आउटपुट डिवाइस इनपुट आउटपुट डिवाइस इवेंट अवस्था इवेंट सिधुवन तूर मे रनिंग अवस्था पेमीन प्रोसेसर क्रियात्मक मैं वेटिंग अवस्था पेमीन मैं वेटिंग अवस्था पेमीन वेटिंग अवस्था नवत मे रेडी अवस्था गमन करना रेडी वाली तम नवत शेड्यूल रनिंग टर्मिनेटेड मेतन इंटरप्ट इंटरप्ट मेतन इंटरप्ट එවගේම අපි හිතමු මෙතන IO ඉවෙන්ට් එකක් කියලා. මේ IO ඉවෙන්ට් එක සිදු වෙන තුරු අපි හිතමු අපි කිව්වා වගේ printer එකට කොළ දාලා තියෙනවා නම් මේ printer එක කොළ නැවත පැමිණෙන තුරු running run වීමක් processor එක තුල run වීමක් සිදුවන්නේ එය waiting අවස්ථාවට පැමිණෙනවා. එය waiting අවස්ථාවට පැමිණෙනවා. waiting වෙලා මේ කොළ දාලා මේ signal එක ඇවිල්ලා කොළ දාලා තියෙන ඉතලා printer එකෙන් message එක ආවම නැවතත් रेडी अवस्था शेड्यूल अवस्था टर्मिनेटेड मैं मूलिक आकृति मे मूलिक आकृति प्रोसेस प्रोसेस स्टेट मूलिक प्रोसेस डायग्राम ऑफ प्रोसेस प्रोसेस डायग्राम संधान कर अभी मे सहक प्रोसेस मेन रैम मेकर कटयुत प्रोसेसर रैम मेकर समग्र पमना स्टेट कटयुत करना
virtual memory එකක්. එහෙම නැත්නම් hard disk එක තුල virtual memory එකක් තුල මේ ක්‍රියාකාරකම සිදු වෙනවා. ඊට කලින් අපි පොඩි අදහසක් ලබා ගන්න ඕනේ processor එක පිළිබඳ. processor එක මේ දැන් මෙතනදී අපි සාකච්ඡා කරන process id එකක් කියලා. process id එක PID process ID එකක් එහෙම නැත්නම් process එකක් create වෙද්දී process ID එකක් කියලා තියෙනවා. මේ process එක ක්‍රියාත්මක වීමේදී ඒ වගේම program count එකක් process එහෙම නැත්නම් process attribute එකක් විදිහට process එකේ attribute එකක් විදිහට සඳහන් කරොත් operating system එක process control block එකක් විදිහට අපි සඳහන් කරනවා. process control block එක මේ process එකක් සිදුවීම एक प्रोसेस एक प्रोसेस कंट्रोल ब्लॉक का पीसीबी का प्रोसेस कंट्रोल ब्लॉक का डेटा संधान करना प्रोसेस कंट्रोल पूर्व पीआईडी का पास बला विंडोज में पद्धति टास्क मैनेजर टास्क मैनेजर एक टास्क टास्क मैनेजर थी ना टास्क मैनेजर के एक प्रोसेसर एक प्रोसेस एक क्रियाकार प्रोसेस प्रोसेस डीटेल पीआईडी के प्रोसेस आईडी का संधान प्रोग्राम काउंट फिक्स साइकिल अवसान वाशे रजिस्टर අපි process control block එකක් ගැන සාකච්ඡා කරනවා. දැන් අපි දන්නවා process control එක මූලික ක්‍රියාකාරකම. එහෙම නැත්නම් process එකක් ආරම්භ වුණාම process එක ආරම්භ වෙන දෙක terminate වෙන අවස්ථාවෙදී මේ අවස්ථාවන් තුනක් විදිහට සිදු වෙනවා. එහෙම නැත්නම් මේ process එකක් terminate වෙනවා ඊට පස්සේ මේ waiting එකකට ready අවස්ථාවට terminate වෙනවා ඊට පස්සේ running අවස්ථාවට terminate වෙනවා ඒකට පස්සේ interrupt එකක් වුණා නම් නැවතත් ready අවස්ථාවට පයින් වෙනවා ඒ interrupt එක අවසන් වුණාම ready අවස්ථාවට වෙනවා terminate වෙනවා ඒ වගේම මෙතනදී running අවස්ථාවේදී යම් කිසි අවස්ථාවක IO device එකක් හරි එහෙම නැත්නම් ඒ event එකක් ක්‍රියාත්මක කරනවා නම් waiting අවස්ථාවට පයින් වෙනවා waiting අවස්ථාවේ නැවතත් ready අවස්ථාවට පයින් වෙනවා ready අවස්ථාවෙන් ඒ ක්‍රියාකාරකම එන්න තියෙන තියෙන බාධා ආයුනාම scheduled dispatch එකක් විදිහට running අවස්ථාවට පැනලා terminated වෙනවා මේ තමයි මූලිකම කොටස මේ මෙහිදී process control block එක PCB එකක් විදිහට හඳුන්වනවා PCB එකදී PID එකක් විදිහට PID එකක් තියෙනවා ඒ වගේම program count එකක් තියෙනවා මේ program count එකක් තියෙනවා ඒ වගේම process state process numbers එහෙම නැත්නම් process numbers එකක් numbers තියෙන මේ එක process state එකක් ආරම්භ කිරීමේදී ඒ වගේම priority එක අපිට state එකට ගියොත් priority එක වශයෙන් සමහර වෙලාවට අපි හිතමු උදාහරණයක් විදිහට මේ processor එකේ ක්‍රියාත්මක කිරීමේදී අපිට priority එක දෙන්න ඕන app එකක් තියෙනවා කියලා මේ app එකේදී අපි priority එකට high priority එකක් දෙන්න පුළුවන් එතකොට processor එක ක්‍රියාත්මක කිරීමේදී අපි ඒ සාර්ථකත්වය කරන ෂෙඩියුල් අවස්ථාවේදී ප්‍රොසෙසර් එක සහ ඔපරේටින් සිස්ටම් එක කියන ප්‍රයෝරිටි එක දෙන්න ඕනේ මෙයාට වැඩිපුරම
ජෙනරල් පර්පස් රෙජිස්ටර්ස් ජෙනරල් පර්පස් රෙජිස්ටර්ස් වල කියනවා මේ දත්ත ගබඩා කරලා තියාගන්න ඕන රෙජිස්ටර්ස් මොනවද මේ රෙජිස්ටර්ස් කොහොමද තියෙන්න ඕනේ කියන එක ඒ වගේම ලිස්ට් ඔෆ් ඕපන් ලිස්ට් ඔෆ් ඕපන් එකේදී කියන එක්සිකියුට් වෙද්දී මොන ෆයිල් වලින්ද මේ එහෙම නැත්නම් මේන් මෙමරි එකේ ඔපරේටින් සිස්ටම් එකේ මොන ෆයිල් එකද ඕපන් වෙන්න ඕනේ කියන එක ලිස්ට් ඔෆ් ඕපන් කියන එකේ තියෙනවා ඒ වගේම ලිස්ට් ඔෆ් ඕපන් ඩිවයිසස් ඒ වගේම ඇකවුන්ටින් කියලා මේ ඔප මේ වගේ රාශියක් එහෙම නැත්නම් මේ වගේ ක්‍රියාකාරකම් රාශියක් ක්‍රියායනයන් ඇප්ලිකේෂන් රාශියක් කියීමේදී මේ ක්‍රියාකාරකම් සිදුවීම ගණනය මේ වගේ ක්‍රියාකාරකම් රාශිය සිදු කිරීම මේ එක් අවස්ථාවකදී හඳුන්වන්න පුළුවන් ඒ වගේම මෙමරි ලිමිට්ස් උත් අපට භාවිතා කරන්න පුළුවන් ක්‍රියාකාරකම් එහෙම නැත්නම් මේ ප්‍රොසෙස් එක සිදු වෙන්නේ මේ විදිහට දැන් ඔයාලට පැහැදිලි වෙලා ඇති එක් ප්‍රොසෙස් ස්ටේට් එකක් එහෙම නැත්නම් එක් ප්‍රොසෙස් ස්ටේට් එක සිදු වීම අපට ඊදී සාකච්ඡා දැන් උදාහරණ ඉදිරියට ගත්තා ඔපරේටින් සිස්ටම් එකක දැන් ඔයාලට තේරෙන ඇති එක ඇප්ලිකේෂන් එකක් එක ප්‍රොසෙස් එකක් එක අවස්ථාවක් ක්‍රියා කිරීමට කොතරම් පියවර ගණනක් දිනවද මේ සමස්ත ඔපරේටින් සිස්ටම් වලටම ගැළපෙන විදිහට අපි දන්නවා ඔපරේටින් සිස්ටම් රාශියක් තියෙනවා Linux Windows Apple මේ වගේ Android මේ වගේ ඔපරේටින් සිස්ටම් රාශියක් ක්‍රියාත්මක වීමදී තමයි මේ සිදුවන්නේ දැන් අපි සාකච්ඡා කරමු 7 ස්ටේට් එකක් එහෙම නැත්නම් ස්ටේට් 7කින් සිදුවන්නේ කොහොමද කියලා දැන් created අවස්ථාව මේ created අවස්ථාව විදිහට සඳහන් වෙනවා මෙහෙම නැත්නම් අපි new අවස්ථාවක් අපි කියුවේ අලුත් එහෙම නැත්නම් මේ අවස්ථාන් ප්‍රධාන අවස්ථාවන් හතක් විදිහට අපි ගත්තොත් ක්‍රියේටඩ් අවස්ථාව එහෙම නැත්නම් එක් ස්ටේට් එකක් නැත්නම් අපි සාකච්ඡා කරන ක්‍රියායනයක එක් ක්‍රියායනයක් ආරම්භ කිරීම ඒ අවසන් වෙන්නේ ටර්මිනේටඩ් අවස්ථාවේදී මේක අපි මුලින්ම මීට පෙර එකකින් කතා කරා මීට පෙර අපි සාකච්ඡා කරා මූලික ආරයේදී ඉන්පසු මේන් මෙමරි එකක් විදිහට ප්‍රධාන මතකය තුල ක්‍රියාත්මක මේන් මෙමරි එක ප්‍රධාන මතකෙ ඊළඟට virtual memory virtual memory එකෙන් අදහස් කරන්නේ දැන් උදාහරණ විදිහට අපි පරිගණකයේ ප්‍රොසෙසරයේ
වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වෙනවා. දැන් උදාහරණ විදිහට අපි දන්නවා ප්‍රධාන මාතෘකාවේ අවම වශයෙන් වර්තමාන වෙද්දී 2GB හරි 4GB හරි මේ මෙමරි එකක් එන්න නැත්නම් RAM එකක් තියෙනවා. ඒ වගේම ප්‍රොසෙසර් එකක් ගත්තොත් ප්‍රොසෙසරේ මල් ප්‍රොසෙසර්ස් කිහිපයක් තියෙනවා. ඩුවල් කෝර් ප්‍රොසෙසරයක් වුණ හර්ට්ස් රාශියකින් පවතින එහෙම නැත්නම් හර්ට්ස් වලින් වැඩි හර්ට්ස් ප්‍රමාණයකින් වැඩ කරන ප්‍රොසෙසර්ස් තියෙනවා. මේදී අපි හිතුවට දැන් ඔයාලා ටාස්ක් මැනේජර් එකට කියලා බැලුවම ටාස්ක් මැනේජර් එක තුල users detail ඒ වගේම services මෙන්න මේ දේවල් වලට ගලපන ඇප්ලිකේෂන් එහෙම නැත්නම් මේ වගේ ඇප්ලිකේෂන් කොපමණ ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවද කොපමණ ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවද කියන එක ඔයාලට බලා ගන්න පුළුවන් Windows operating system එකේ task manager එකට ගිහිල්ලා බලලා details වලින් බලා ගන්න පුළුවන් මේ වගේ main memory එකේ එහෙම නැත්නම් operating system එකට සිදු වෙන ප්‍රධාන මතකයේ සහ processor-ය කලමනාකරණය කිරීමට එහෙම නැත්නම් user කරන වැඩක අනුව අපි කරන වැඩ අනුව ප්‍රධානත්වයේ දීලා වැඩිපුරම නැත්නම් ප්‍රායෝගිකයට වැඩි දීලා ඒ ක්‍රියායන උපරිම ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට සිදු වෙනවා. එහෙදි දැන් උදාහරණ විදිහට මම මුලින්ම දුවා මේ වීඩියෝ එක සාකච්ඡා කිරීමේදී මම word වල type කරමින් ඉන්නවා. sheet එක type කරනවා. ඊළඟට මම අන්තර්ජාලයට සම්බන්ධ වෙනවා. අන්තර්ජාලයට සම්බන්ධ වෙලා මම අන්තර්ජාලයෙන් save කරනවා. ඒ වගේම photo edit එකක් කරනවා. photo එක edit කරනවා. මේ වගේ ක්‍රියාකාරකම් රාශිය සිදු කරනවා. මෙහිදී දැන් උදාහරණ විදිහට ඔයාලට සමහර ඔයාලට පැහැදිලි සමහර වෙලාවට සමහර නේද? හොඳයි. මේ අවස්ථාවේ දැන් අපි හිතමු main RAM එකෙන් virtual memory එකට යනවා. RAM එක 4GB වගේ හාල් තියෙනවා නම් අපි හිතමු වීඩියෝ එකක් edit කරනවා ඒ වගේම graphic එකක් edit කරනවා නම් photoshop වගේ මුදුකාංගයකින් වැඩ කරනවා ඒ වගේම අපි අන්තර්ජාලයට සම්බන්ධ වෙලා තියෙන මෙහෙදී main memory එක එහෙම නැත්නම් RAM එකේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා එහෙම නැත්නම් RAM එකට load වෙන ප්‍රමාණය වැඩි වෙනවා එතකොට මේක කාලණය කිරීමට එහෙම නැත්නම් කලමනාකරණය කිරීමට virtual memory එකක් කියලා hard disk එකේ කොටසක් ලබා ගන්නවා hard disk එකේ memory එකේ දැන් ඔයාලා දන්නවා hard disk එක සහ RAM එකෙන් තමයි processor එකේ ක්‍රියාකාරකම් සිදුවන්නේ මේ සියලුම ක්‍රියාකාරකම් සිදුවන්නේ එහෙම නැත්නම් RAM එකට දත්ත ලබා දෙන්නේ සමහරවිට processor එකට දත්ත ලබා දෙන්නේ RAM එකට දත්ත ලබා දීමේදී දැන් අපි දන්නවා ප්‍රෝග්‍රෑම් රාශිය කරන වීඩියෝ එඩිට් එහෙත් තියෙන කියලා ඉතින් එතකොට මේ RAM එකේ ප්‍රමාණය ධාරිතාවය මදි වෙනවා RAM එකේ ප්‍රමාණය ධාරිතාවය මදි වෙනවා ඒ අනුව එතකොට සමහර වෙලාවට අපි ඕපන් කරාට ඇප් එකක් හිතමු අපි Word කියන ඇප් එක ඕපන් කරලා තියෙනවා හැබැයි ඒකේ වැඩක් කරන්නේ නැහැ ඒක වැඩ කරන්නේ නැහැ මේක දන්නවා කවුද ඔපරේටින් සිස්ටම් එක යූසර් මේලාවට ඇනික මිනිමයිස් කරලා හරි ක්‍රියා කිරීමක් කරන්නේ ඒ හින්දා මෙයා කරන්නේ කන්ටෙක්ස් ස්විච් එකක් කියලා කියන්නේ මේ අවස්ථාවේ එහෙම නැත්නම් මෙයගොල්ල කරන්නේ මෙයාලා කරන්නේ මෙය වේටින් එහෙම නැත්නම් මෙය తాවකාලිකව hard disk එකේ virtual memory එකට එහෙම නැත්නම් අත්‍යතාර්ථ අත්‍ය memory එකක් එහෙම නැත්නම් අත්‍යතාර්ථ අත්‍ය memory එකක් තුලට මේ hard disk එක එහෙම නැත්නම් word කියන ක්‍රියාකාරකම తాවකාලික hard disk එකට සම්බන්ධ කරනවා. නමුත් මෙතන තියෙන්නේ ඔයාලා දන්නා hard disk එකේ වේගය අඩුයි. එහෙනම් නැත්නම් processor එකේ ක්‍රියාකාරීත්වයට දත්ත ලබා දීමට තරම් hard disk එකේ වේගයක් නැහැ. නමුත් මේ එය තියෙන්නේ එහෙම වේගයට ලබා දෙන්න පුළුවන් RAM එකේ. ඒ RAM එකේ ක්‍රියාකාරීත්වය සිදු නොවන තුරු తాවකාලික hard disk එකේ කොටසක් ලබා ගන්නවා. virtual memory එකක් විදියට hard disk එකේ කොටසක් ලබා ගන්න virtual memory එකක් තුලට ඒ තමයි මේ virtual memory එකක් කියලා අදහස් කරන්නේ. එතකොට processor එකේ ක්‍රියාකාරකම් වලට දත්ත ලබා දෙන්නේ RAM එකෙන් එක් අවස්ථාවක RAM එකේ ක්‍රියාකාරීත්වය සිදු නොවන application වල මතකයන් hard disk එකේ virtual memory එකට ගබඩා කරලා දෙන එක තමයි virtual memory එක කියලා කියන්නේ. මේ පැහැදිලි කරගත්තේ අපි මුලින්ම මේ දත්ත පිළිබඳ එහෙම නැත්නම් virtual memory එක පිළිබඳ මේ virtual memory එක පිළිබඳ අදහසක් ලබා දෙන්න. දැන් අපි state 4කින් යුක්තව එහෙම නැත්නම් නැවතත් තවත් වීඩියෝ එකක් පෙර වීඩියෝ එකට එහෙම නැත්නම් අපි සාකච්ඡා කරමින් සිටියේ
උසස් පෙළ තොරතුරු හා සංවේදන තාක්ෂණයේ ක්‍රියායන කළමනාකරණයේදී ක්‍රියායන ආසිත ක්‍රියාත්මක වන ආකාරයේ ක්‍රියාත්මක වන ආකාරයේ ක්‍රියායනයක් සිදු වන ආකාරයේ මීට පෙර නිදේක සාකච්ඡා කරා. අපි මේ අවස්ථාවේදී virtual memory එක පිළිබඳ මීට පෙර නිදේකදී සාකච්ඡා කරා. hard disk එක virtual memory එකට පරිවර්තනය වෙන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න ඇති. මේ වීඩියෝ එකට අනුවනවා නම් මීට පෙර වීඩියෝ එක නරඹන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ බොහෝ දුරට පැහැදිලි වෙලා තියෙනවා. අපි මේ අවස්ථාවේදී සාකච්ඡා කරන්නේ කුමන කරුණද කියන එක. මේ අවස්ථාවේදී අපි නැවත මේ ස්ටේට් එකට යමු. create state එක එහෙම නැත්නම් ඒක process එකක් ආරම්භක අවස්ථාවක්. ඒ process එකක් ආරම්භක වෙන අවස්ථාවක් තියෙනවා. මේදී අපිට ආකාර කිහිපයකට හිතන්න ඕනේ. ඒ කියන්නේ application රාශියක් අපි open කරලා තියෙනවා. මේදී ඔයාලා හිතන්න අපිට ප්‍රායෝගිකව පුද්ගලික පරිගණකයක එහෙම නැත්නම් micro පරිගණකයක හිතන්න වෙනවා. නමුත් මීට වඩා ව්‍යාපාරික වශයෙන් විලඳ මට්ටමින් තියෙන servers ඒ වගේම අපි හිතුවා cloud operating system cloud එකක් ක්‍රියාත්මක කරන clouding ඒ වගේම bank එකක තියෙන ආකාරය සිදුවීම දැන් YouTube එකත් එක්ක නැවත සම්බන්ධ වන නැවත සම්බන්ධ වීමක් සිදු වුණේ ඒ වෙනුවෙන් කාලයක් ලබා ගත්තේ මේ වගේ අපට ස්ටේට් හතරකින් සිදුවීමේදී එහෙම නැත්නම් ස්ටේට් ක්‍රියාකාරකම් කිරීමේදී ප්‍රායෝගිකව අපි භාවිත කරන මයික්‍රෝ පරිගණක වලට අමතරව සර්වර් පරිගණක නෙට්වර්ක් පරිගණක මේ වගේ ඔපරේටින් සිස්ටම් සිදු රාශියක් තියෙනවා මේ වගේ සිදුවන්නේ මල්ටි යූසර් මල්ටි ප්‍රෝග්‍රෑමින් වගේ භාවිත කරන්නේ මෙතනදී ක්‍රියේට් අවස්ථාව new ක්‍රියේට් අවස්ථාවක් තියෙනවා මේ ක්‍රියේට් අවස්ථාවේදී අපි තුමු ඇප්ලිකේෂන් රාශියක් අපි ඕපන් කරලා තියෙනවා කියලා මම උදාහරණයක් දෙටි කියලා වගේ මම ප්‍රායෝගික මීට පෙර වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරලා තියෙනවා වගේ අපි හිතමු word photoshop video editing internet ඒ වගේම office package එක මෙන්න වගේ අපි ඇප්ලිකේෂන් 10ක් විතර ඕපන් කරලා තියෙනවා මේදී එක ඇප්ලිකේෂන් එකට ක්‍රියේට් එහෙම නැත්නම් එක ක්‍රියායනයක් ආරම්භ කරනවා ක්‍රියායනයක් ආරම්භ කිරීම ගැන සාකච්ඡා කරලා තියෙනවා ක්‍රියායනයක් ආරම්භ කරනවා මේ ක්‍රියායනය ආරම්භ කරලා ඒ ප්‍රයොරිටි ලිස්ට් එක ගන්නවා ප්‍රයොරිටි ලිස්ට් එක ගන්නවා මුලින්ම ප්‍රොසෙසරේ ක්‍රියාත්මක වෙන්නේ වේටින් එහෙම නැත්නම් ක්‍රියාත්මක වෙන්නේ වේටින් අවස්ථාව අපි හිතමු මේ වේටින් අවස්ථාවක් කියලා सूडानम अवस्था रेडी सह क्रिएटिंग अवस्था शेड्यूल क्रियात्मक लॉन्ग टर्म शेड्यूल रेडी स्टेट पर्मनेंट क्रियात्मक फिर मिहि शेड्यूल अभी ध्यानवा ක්‍රියාකාරකම් රාශියක් එකපාර අපි සිදු කරනවා ක්‍රියාකාරකම් රාශිය සිදු කරත් එකපාරට කරන්න පුළුවන් ඒ ක්‍රියාකාරකමක් විතරයි උදාහරණයක් විදිහට අපි සින්දුව ප්ලේ කරලා තියෙනවා නම් ඒ සින්දුව දිගටම ප්ලේ වෙමින් පවතිනවා සින්දුව ප්ලේ වෙනවා නම් මේ සින්දුව ප්ලේ වෙන ගමන්ම තමයි තියෙන්නේ ඒ ෂෙඩියුල් එකක් විදිහට සකස් කරන එහෙම නැත්නම් ඒ ක්‍රියායනයේ ෂෙඩියුල් එකක් විදිහට මොන ක්‍රියායනයේද ඊළඟට ක්‍රියාත්මක වන්නේ මොන ක්‍රියායනයේද ඊළඟට ක්‍රියාත්මක වන්නේ ඒ ක්‍රියේට් අවස්ථාවක එහෙම නැත්නම් නිව අවස්ථාවකදී මේ පොදුරට රියල් ටයිම් ප්‍රොසෙස් වලදී එහෙම නැත්නම් අපි සාකච්ඡා කරනවා වගේ අපි හිතමු ෂෙයාර් මාකට් එක ඒ වගේ ජාලගත කරනලා තියෙන පරිගණක සම්බන්ධයෙන් මේ ඉතමන එක අවස්ථාවෙන් අවස්ථාවට නැත්නම් අපි හිතනවා නම් අපි හිතුවොත් ATM machine සම්බන්ධලා තියෙන operating system එකක් කියලා ATM machine සම්බන්ධලා කියන අවස්ථාවකදී මේ අවස්ථාවෙන් අවස්ථාව මේ create එකක් එහෙම නැත්නම් new අවස්ථාවක් සකස් වෙනවා ඉන්පසු මේ process වෙනතුරු waiting or ready එහෙම නැත්නම් waiting or ready එහෙම නැත්නම් සූදානම් තත්ත්වයට පැමිණෙනවා එහෙම නැත්නම් ක්‍රියාත්මක වන්නේ ඒ ක්‍රියාවක් පමණයි එතකොට मेन मेमरी एक क्रियेट अवस्थावकना रैम एक मेन मेमरी एक कोटा सोल्ट वेन कर ला मोन अवस्थाव क्रियात्मक युक्त मोन अवस्थाव प्राणीय युक्त अवस्थाव वन तो वेट इन ओ रेडी अवस्थावट पेमीना वेट इन ओ रेडी अवस्थावट इन पास मैं मध्य सेख सुमट प्रोसेसर क्रियात्मक रनिंग स्टेट ऐक्टिव एक्सिक्यूट आरंभ मे प्रोग्राम मे प्रोसेस एक्सिक्यूट रनिंग अवस्था रनिंग स्टेट अब रनिंग स्टेट मे रनिंग स्टेट मे प्रोग्राम सिधुला अवसन
terminate එක වෙනවා මේ අවස්ථාව සිදුවලා අවසන් නම් මේ සිදුවන අවස්ථාව ප්‍රෝග්‍රෑම් එක කරලා හරි අපි හිතමු ATM මැෂින් එකේ අපි සල්ලි ගත්තා කියලා අපි ATM මැෂින් එකේ කාඩ් එක එක පුට් කළේ එක කොට එක ක්‍රියායනයක් ආරම්භ වෙනවා මම හිතමු මම ලොග් වෙනවා එහෙම නැත්නම් අපි පාස්වර්ඩ් එක දාලා ATM මැෂින් එකට කාඩ් එක දාලා ලොග් වෙනවා මේකනේදී මේ ප්‍රොසෙස් එක ක්‍රියේට් වෙනවා මේ ක්‍රියේට් එක වෙනකම් වෙයිට් වෙනවා එහෙම නැත්නම් ප්‍රොසෙස් එක සිද්ධ වෙන තුරු ඊට පස්සේ මේ ප්‍රොසෙසරය තුල රන් වෙනවා රන් වෙලා මම මේ කාඩ් එක අරගෙන මේ කාර්ය කරලා එළියට ගියා ඊට පස්සේ මෙතන රනින් අවස්ථාවේදී අපි හිතමු මෙතන अयो कंप्लेंटी अभी अवहिरावस्थावकनाईओटी अभी सॉफ्टवेयर का क्रियात्मक अयो अवस्थावक उदाहरण प्रिंट आउट දාන තුරු මේ ප්‍රින්ටර් එක වැඩ කරන්නේ. එහෙම නැත්නම් බ්ලොක් ස්ටේට් එකක් වෙනවා. එහෙම නැත්නම් අවහිර අවස්ථාවක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් බ්ලොක් ස්ටේට් එක ප්‍රධාන මතකයෙන් සහ නැවත පෙළ ගැස්වෙන තුරු බ්ලොක් ස්ටේට් එකට පැමිණෙනවා. එහෙම නැත්නම් අපි හිතමු මේ රෙඩි ස්ටේට් එකට පැමිණෙන තුරු රනින් ස්ටේට් එකට පැමිණෙන තුරු ඒ කිසියම් IO device එක ක්‍රියාකාරකම් සිදුවෙන තුරු බ්ලොක් प्रोसेसर इनपुट आउटपुट डिवाइस පහසුකම් ලබා දෙන තුරු බ්ලොක් ස්ටේට් එකේ තියෙන්නේ. මෙය බ්ලොක් ස්ටේට් එකේ තියෙන්නේ. ඉන්පසු මෙය ක්‍රියාත්මක වුණා කියලා දැනගන්න ප්‍රොසෙස් ප්‍රින්ටරේට කොළ දැම්මා. ප්‍රින්ටරේට කොළ දැම්මට පස්සේ ඒ සිග්නල් එක එනවා ආහාරි කොළ දාලා තියෙන්නේ කියලා. ඒ වෙනතුරු එහෙම නැත්නම් බ්ලොක් ස්ටේට් එකේ කොළ දාන තුරු එහෙම නැත්නම් අයෝ කම්ප්ලීට් වෙන තුරු නැවතත් waiting or ready state එකට පැමිණෙනවා waiting or ready state එකට පැමිණෙනවා මේ ක්‍රියාව එහෙම නැත්නම් IO complete වුණාට පස්සේ එහෙම නැත්නම් IO completed වුණාට පස්සේ input output device වල ඒ අවස්ථාවන් complete වුණාට පස්සේ මේ නැවත running අවස්ථාවට පැමිණෙනවා running අවස්ථාවේදී මේ ක්‍රියාකාරකම් සිදුවෙලා terminate වෙන්න පුළුවන් මේක නැවත terminate වෙන්න පුළුවන් මේ එක් අවස්ථාවක් දෙට අපට සඳහන් කරන්න පුළුවන් දැන් මෙහිදී අපිට මේ මට මම කතා කරන්නේ එක් එක් අවස්ථාවන් අනුව තමයි මම මේ පැහැදිලි කිරීම සිදු කරන්නේ මොකද ප්‍රොසෙස් පරිගණකයේ ප්‍රොසෙසරය තුල ක්‍රියාකාරකමක් සිදු විය හැකි විවිධ ඒ කියන්නේ අපිට එක අවස්ථාවක් කියන්න බෑ මම වර්ඩ් වල ටයිප් කරලා ඒ මිනිමයිස් කරනවා ඊට පස්සේ මම ෆොටෝෂොප් වල වැඩ කරනවා ඊට පස්සේ ආපහු මම වර්ඩ් ඕපන් කරගන්නවා මේ වගේ ඒ වගේම වර්ඩ් වල මම ප්‍රින්ට් අවුට් එකක් ගන්න ගම වර්ඩ් වලින් මම ඊමේල් එකක් යවනවා ඒ වගේම වර්ඩ් වල මම තවත් ඇප්ලිකේෂන් එකකට ෂෙයා කර ගන්නවා එහෙම නැත්නම් මම අප්ලෝඩ් කිරීමක් කරනවා මෙන්න මේ වගේ අපි ක්‍රියාකාරකම් රාශිය දැන් මම උදාහරණ විදිහට වර්ඩ් වලට සරලව කිව්වේ අපිට අපි හිතමු ජාලය සමග අපි සොෆ්ට්වෙයාර් එක ජාලයක් සමග සම්බන්ධ වෙලා කටයුතු කරන කියලා. දැන් ජාලයක එක මුදුකාංගයක් තියෙනවා. මේ මුදුකාංගෙන් අපට එක් මුදුකාංගය තුළ අපිට ටයිප් කරන්නත් පුළුවන්, අප්ලෝඩ් කරන්නත් පුළුවන්, අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නත් පුළුවන්. මේ වගේ අන්තර්ජාලය සමගම කටයුතු කරන සොෆ්ට්වෙයාර් එකක් කියලා හිතන්න. මෙන්න මේ විදිහට බ්ලොක් ස්ටේට් එකක් ඒකෙන් ප්‍රින්ට් අවුට් එක ගන්නවා. මේකෙදි එකක් පෙළ ගැස්මක් තියෙනවා. මේ IO කම්ප්ලීට් වෙනාම වේටින් ස්ටේට් එකේ රනින් ස්ටේට් එකේ ටර්මිනේටඩ් අවස්ථාවට පැමිණෙනවා. දැන් මෙහිදී ඊළඟ අවස්ථාව අපිට කියන්න පුළුවන් virtual memory එක. දැන් තමයි virtual memory එක කියන කෙනා කතා කරන්න. රනින් අවස්ථාව සහ වේටින් අවස්ථාවේදී රනින් අවස්ථාවෙන් පසු එය සිදුවන තුරු නැවතත් වේටින් අවස්ථාවටත් ප්‍රෝග්‍රෑම් සකස් ඇතුළත් වෙන්න පුළුවන්. ඉන්පසු නැවතත් රනින් අවස්ථාවට පැමිණෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රොසෙසරය තුළ ක්‍රියාත්මක වෙන්න. මෙතනදී බ්ලොක් ස්ටේට් එකට පැමිණුණා කියලා හිතන්න. දැන් හිතමු මම
මම වර්ඩ් වල වැඩ කරමින් සිටිනවා වර්ඩ් වල වැඩ කරමින් සිටිනවා මම print out එකක් ගන්න print out එක දාලා තියෙනවා print out එක දාලා තියෙනවා හැබැයි කොළ ඉවරින්ද printer එක සහ ඒ ක්‍රියාකාරකම සිදුවන්නේ නැහැ මේ විනාඩි කිහිපයක් තියෙනවා එහෙනම් අපි හිතමු ඒ සිදුවීම සිදුවන්නේ නැහැ කියලා මේ processor එක දන්නවා දැන් මේ processor එක මේ කොළ දාලා තියෙන මේ තත්ත්වය නවත්තලා තියෙන්නේ එයා කරන්නේ virtual memory එකට එහෙම නැත්නම් word කියන මුදුකාංගය මම ක්‍රියා කරන්නේ නැත්නම් word මුදුකාංගය මම click කරලා IO device එකේ type කරන්නේ නැත්නම් mouse එකකින් එය කටයුතු කරන්නේ නැත්නම් මෙයා කරන්නේ මොකද්ද එහි word වලට යන ධාරිතාව එහෙම නැත්නම් word වලට යන memory එකෙන් කොටසක් එහෙම නැත්නම් එය block state එකෙන් running state එක running වෙන්නේ නැහැ මේ running වෙන්නේ නැහැ මේ block state එකෙන් virtual memory එක තුල step අවස්ථාවක් එහෙම නැත්නම් block අවස්ථාවකට ගමන් කරනවා step අවස්ථාවකට එහෙම නැත්නම් block අවස්ථාවකට ගමන් කරනවා set block අවස්ථාවකට පැමිණෙනවා set block අවස්ථාවේදී මේ తాවකාලිකව set කරලා block කරලා තියාගන්නවා මේ IO ක්‍රියාකාරකම සිදු වෙන තුරු මේ සිදුවන්නේ කොතනද virtual memory එක virtual memory එකේ තමයි මේ දත්ත තියෙන්නේ virtual memory එක තුල තමයි දත්ත තියෙන්නේ ඊට පස්සේ නැවතත් මම word open කරලා මේ අවස්ථාවන් word වල වැඩ කරන්න පටන් ගත්ත කෙනෙක් නම් word වල මම නැවතත් type කරනවා නැවතත් මේ block state එකට පැමිණිලා IO complete වෙනවා waiting සහ ready අවස්ථාවට පැමිණෙනවා running වෙනවා block state එකට පැමිණෙනවා ඒ කියන්නේ RAM එකට virtual memory එකෙන් මේ මතකය తాවකාලිකව virtual memory එකට ගබඩා කරපු මතකේ නැවතත් block එකකට පැමිණෙනවා ඒ කියන්නේ main memory එකට RAM එකට පැමිණෙනවා නැවතත් waiting mode running අවස්ථාවට පැමිණෙනවා ඊපසු ඒ ක්‍රියාකාරයම සිදුනා නම් terminated වෙනවා terminated වෙනවා මේ virtual memory එකේ తాවකාලිකව මෙය ගබඩා කරලා තියා ගන්න අවස්ථාව මෙතනදී virtual memory එකේ waiting for ready waiting for ready එහෙම නැත්නම් මෙතන virtual memory එක තුලත් waiting or ready අවස්ථාවක් සකස් වෙනවා virtual memory එක තුලත් මෙතනදී blocked අවස්ථාවක් තියෙනවා ඒ වගේම waiting or ready කියන අවස්ථාව virtual memory එක තුලත් සිදු වෙනවා එහෙම නැත්නම් අපි මෙතන හිතමු create එහෙම නැත්නම් අලුත් අවස්ථාවක් process එකක් create වෙනවා කියලා මේ process එක running වෙනතුරු මේ අපි application එක ක්‍රියාත්මක වන්නේ නැත්නම් මෙයා తాවකාලික waiting or ready අවස්ථාවේ ඉඳලා virtual memory එකට waiting or ready අවස්ථාවට එහෙම නැත්නම් waiting or ready අවස්ථාවට ගෙන යනවා waiting or ready අවස්ථාවට ගෙන යනවා එහෙම නැත්නම් මේ process එකක් create කරනවා running වෙන අවස්ථාවක් නැහැ දැන් ඔයාලා අපිට උදාහරණයක් විදිහට මම එක එක අවස්ථාවන් පැහැදිලි කරන්නවා කියන්නේ processor එක තුල මේ state එක ක්‍රියාත්මක වීම තමයි සංකීර්ණ කටයුත්ත. මේදී operating system එකේ file උත් ක්‍රියාත්මක වෙනවා. අපිට හුරු පුරුදු application එක වැඩ කරනවා. නමුත් application එක වැඩ කරනවට වඩා කාර්යභාරය operating system එකක තුල operating system එකක් තුල ක්‍රියා වෙන කලමනාකරණය තුල සිදු වෙනවා. ඒක තමයි හදවත වගේ කියලා කියන්නේ operating system එක ක්‍රියා වෙන කලමනාකරණය. ඒකට main ඒ අනුව main memory එකේ ඉඩ කලමනාකරණය කරගන්න ඕනේ මේ memory එකට 4GB RAM යනවා 4GB RAM එකේ ඉඩ කලමනාකරණය කරගන්න ඕනේ ඉඳ waiting ready අවස්ථාවේ virtual memory එකේ hard disk එකේ අවස්ථාවට ගෙනෙනවා නැවතත් මේ ක්‍රියාත්මක කරන්නට ආවම මේ නැවතත් main memory එකේ waiting or ready state එකට ගමන් කරනවා ඉන්පසු මේ අවස්ථාව ක්‍රියාත්මක වුණා නම් running අවස්ථාවට පැමිණෙනවා running අවස්ථාවෙන් මේ ක්‍රියාකාරකම අවසන් වුණා නම් terminated අවස්ථාවට පැමිණෙනවා මෙන්න මේ විදිහට 7 state එකක් තුල එහෙම නැත්නම් creator ඒ වගේම created අවස්ථාවේදී ඉඳලා කෙලින් අපට waiting ready එහෙම නැත්නම් අපි ඒ අපි හිතමු දැන් උදාහරණ විදිහට අපි හිතමු අන්තර්ජාලය සම්බන්ධ වෙලත් නැහැ pen drive එකක් හෝ එහෙම නැත්නම් බාහිර ආචාර්යන ආයතන උපාංගයක් සම්බන්ධ වෙලත් නැහැ ඒ අවස්ථාවකදී සමහර වෙලාවට අපි හිතමු වෛරස් ගාඩ් එකේ තියෙනවා නම් ඉන්ටර්නෙට් ප්‍රොටෙක්ෂන් එකක් මේ ඉන්ටර්නෙට් ප්‍රොටෙක්ෂන් කියන එක ක්‍රියා වෙන්න අවශ්‍යතාවයක් තියෙනවද මේ ඉන්ටර්නෙට් ප්‍රොටෙක්ෂන් එක අවශ්‍ය වෙන්නේ නැහැ ඒකෝඩ කරන්නේ මේ ක්‍රෙඩිට් මේ අවස්ථාව නිර්මාණය වෙලා තියෙන්නේ නමුත් ඒ virtual memory එකට
ගබඩා කරලා තියෙනවා මොකද අවශ්‍ය වුණොත් ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය වුණොත් ක්‍රියාත්මක වෙන්න virtual memory එකට ගබඩා කරලා තියෙනවා මේ විදිහට අපිට පැහැදිලි කරගන්න පුළුවන් ක්‍රියායන කලමනාකරණයක් තුල එහෙම නැත්නම් ඒ process එක සිදුවන ආකාරය මේ process එක process එකක් සිදුවන ආකාරය මේ process එක තුල threads තියෙනවා මේ process එකත් කොටස් වලට වෙන් කරගන්න මේ process එක මේ එක process එකක් එහෙම නැත්නම් application එකක් execute වෙන අවස්ථාවක් application එකක් execute වෙන අවස්ථාවක් තමයි මේ process state එක තුල සිදුවන්නේ එක application එකක් එහෙම නැත්නම් schedule එකක් අනුව අපි ගන්නවා operate මේ ඉතාලම ශනිකව සිදුවන කාර්යයක් operating system එක වර්තමානයේ processors වල තියෙන වේගයත් අනුව ඉතාලම වේගෙන් සිදුවෙනවා මේ විදිහට එක් ක්‍රියාකාරකම එක application එකක් execute වීමක් පමණයි මේ සිදුවන්නේ මීට අමතරව threads තියෙනවා මේ program එකක් කොටස් වලට වෙන් කර ගන්නවා අපි මීට පෙර video වල සඳහන් කළා ගරදි process එකක් තියෙනවා threads තියෙනවා අපි ඊළඟ video එකෙන් threads පිළිබඳ සාකච්ඡා කරමු thread multi-threading වර්තමානයේ තියෙන කියන්නේ අපි operate processes ක්‍රියාත්මක වීමේදී multi-threading ආකාරයට තමයි ක්‍රියාත්මක වන්නේ multi-threading ආකාරයට multi-thread එකක් කියන්නේ මොකද්ද multi-threading ක්‍රියාත්මක වීම මොන වගේද සිදුවන්නේ කියන එක අපි සාකච්ඡා කරමු මම හිතනවා මේ video එකේ video කිහිපයකින් මේ සකස් වෙලා තියෙන්නේ එය සජීවීව සම්බන්ධ වීමේදී සහ video කිහිපයකින් තමයි තියෙන්නේ එහෙනම් video කිහිපයම නරඹන්න කියලා මම ඉදීමක් කරනවා ක්‍රියායන කලමනාකරණය තුළ එය ක්‍රියායන කලමනාකරණය තුළ ඔපරේටින් සිස්ටම් එකක් තුළ ක්‍රියායන කලමනාකරණය තුළ ක්‍රියායන කලමනාකරණ එක් ක්‍රියායන සිදුවීම් පිළිබඳ පැහැදිලි වෙන්න ඇති කියලා මම හිතනවා ඒ වගේම ක්‍රියායන කිරීමේදී අපිට තවත් බොහෝ කරුණු සාකච්ඡා කරන්න තියෙනවා ෂෙඩියුලින් පිළිබඳ ෂෙඩියුලින් අවස්ථාවන් පිළිබඳ සාකච්ඡා කරන්න තියෙනවා ඒ වගේම ත්‍රෙඩින් පිළිබඳ සාකච්ඡා කරන්න තියෙනවා මේ වීඩියෝ එකෙන් අපි මේ වීඩියෝ කිහිපෙන් ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා ක්‍රියායන කලමනාකරණය කියන එක. හොඳයි අපි එහෙනම් අදට මේ පාඩම නවත්තුමු. මම ඉල්ලීමක් කරනවා The Beyond the Future YouTube channel එක The Beyond the Future YouTube නාලිකාව subscribe කරන්න, එනම් වීඩියෝ නරඹන්න, යාළුවන් අතර share කරගන්න, ගුණ දොස් comment කරන්න, මාට සඳහන් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම Facebook page තුමත් තියෙනවා. ICT knowledge sharing tutor අපි සජීවීව සම්බන්ධලා තියෙන Facebook page ලස්සන travel ලස්සන සංචාර කියන Facebook page එක එහිත් මම යන තැන්වල සුන්දර ඡායාරූප ස්වභාව සෞන්දර්ය සහ සංචාරික ආකර්ෂණීය ස්ථාන පිළිබඳව බලවට තොරතුරු ගෙනෙනවා එයා එම photos videos like කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා ඒ වගේම විහිළු වගේ විහිළු just like joke Facebook page එක like කරන්න share කරන්න මිතුරන් අතර බෙදා ගන්න කියලා මම ඉල්ලීමක් කරනවා ඒ වගේම මම පණිවිඩ දෙකක් තියෙනවා එක් පණිවිඩය තමයි තොරතුරු හා සංවේදන තාක්ෂණය පිළිබඳ පරිගණක උපකාරක පන්ති පවත්වනවා බදුලි පිටියේ ස්තුන බදුලි පිටියේ බදුල්ල කියන ස්ථානයේදී තොරතුරු හා සංවේදන තාක්ෂණය පිළිබඳ උපකාරක පන්ති පවත්වන ඒවටත් සහභාගී වෙන්න කැමතිනම් මාත් එක්ක කතා කරන්න කියලා කියනවා ඔන්ලයින් පරිගණක පන්තියක් සකස් කරගන්න අවශ්‍ය නම් මට කතා කරන්න කියලා ඉල්ලනවා ඒ වගේම බණ්ඩාරවිල සුදර්ශී ආයතනයේ දිය කලාව තිදස ආයතනයේ පරිගණක